ආයි බෝවන්, මම ඇමරිකාවේ හුස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම්ඩි ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගම සූරිය. අද අපේ රට ආර්ථික, දේශපාලන, සමාජයේ වශයෙන් බංකොලොත් වෙච්ච රටක්. නමුත් පවතින රජයත් ජනාධිපතිවරයාත් උපරිම උත්සාහ කරනවා රට සාමාන්‍යයි කියලා කියන්න. ඒ පෝලිං නැති හින්දා. පෝලිං හැදුනේයි දීර්ඝකාලයක් ඇතිස්සේ ආර්ථිකය කළමනාකරණය කරගන්න නැතුව අධික ලෙස ණය ආරං ඒවත් හරි විදිහට ආයෝජන වලට යොදවන්නේ නැතුව දූෂිත ලෙස යටිමඩිත් ගහගත්ත නිසා තමයි මේ පෝලිං හැදෙන තත්ත්වයට පත් වුනේ. අද එතකොට අද ඔබව මිරිකලා අධික ලෙස අරගන්න බදු මුදලත් පිටරට මිනිස්සු වෙන සල්ලි ටිකත් තව පුංචි කාරණා කීපයකුත් නිසා රට සාමාන්‍ය විදිහට පේනවා පෝලිං නැති හින්දා. නමුත් මේකයට විශාල ගිනි පුපුරක් තියෙනවා. මේක සමනය කරගන්න නම් දීර්ඝකාලීන සැලැස්මක් ඇතුළු ආර්ථිකය හරියට හසුරුවගෙන අදූෂිත ලෙස රට පාලනය කරගන්න පුළුවන් කණ්ඩායමකට රට බාර දෙන්න ඕන. නමුත් එහෙම කිසිම අලුත් සැලැස්මකුත් නැතුව පරණ දේශපාලකයවම ඇවිත් ප්‍රායෝගික නැති බොරු පොරොන්දු දීලා ඔබෙන් නැවතත් ඡන්දය ඉල්ලන එක ගැන මට නම් දැනෙන්නේ ඒකෙන් කරන්නේ ඔබට විශාල අගෞරවයක්. ඉතින් ඔබ ඊට වඩා බුද්ධිමත්. ඒක නිසා ඔබ හොඳින් ඇස්තරලා බලන්න. ජාතික ජනබල වේගය ප්‍රතිපත්ති 39ක් එකතු කරලා පිටු 233ක පැහැදිලි කෙටි මධ්‍ය සහ දීර්ඝකාලීන සැලැස්මක් ඇති ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක හොඳින් කියවන්න. අපිට ප්‍රතිපත්තිමය වෙනසකුයි දැන් අවශ්‍ය වෙන්නේ. ඒකේ ආර්ථික ප්‍රතිපත්තිය ඊටා වැදගත් එකක්. නමුත් ආර්ථික ය සඳහා ආචාර්ය උපාධි පවා තියෙන අය පහුගිය කාලවල රජයන්වල සම්බන්ධ වෙලා රට මේ තැනට ගිනියන්න උදව් වෙච්ච අය මේ ප්‍රතිපත්තිය විකෘති කරන්න හදනවා. ඊළඟට කනගාටුයි ආර්ථිකය ගැන දන්න අය පවා ජාතික ජනබල වේගයට සහයෝගය පෙන්වන බවටත් පෙන්වමින් YouTube channel වලට ඇවිත් මේ ඉතා සියුම් ලෙස මේ ආර්ථික ප්‍රතිපත්තිය විකෘති කරන්න හදනවා. වෙනස් විදිහවල වලට පෙන්වන්න හදනවා. ඒ දේවල් වලට අහුන්කම් දෙන්නේ නැතුව පහුගිය දින කීපය පුරාත් මහාචාර්ය අනිල් ජයන්ත, ආචාර්ය හර්ෂණ සූර්යප්පේරුම, මහාචාර්ය උපාලි පන්නිලගේ, චතුරංග අපේසිංහ ඇතුළු අය මම පවා පහුගිය දිනවල YouTube සාකච්ඡා, ටීවී සාකච්ඡා වලින් මේ ආර්ථික ප්‍රතිපත්තිය හරහා, ජාතික ජනබල වේගයේ ආර්ථික ප්‍රතිපත්තිය හරහා කොහොමද ඔබට ඔබේ බදු මුදල් අඩු කරලා ඒ නැති වෙන මුදල් ටික වෙන ක්‍රමවලින් හොයාගන්න හැටි, IMF ප්‍රතිපත්තිය ඔබටත් හරියන ආකාරයට ඉදිරියට ගෙනියන හැටි, මේ සියල්ල ගැන දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඒව බලන්ඩ, ඒවෙන් දැනුම ලබා ගන්න. ඊළඟට නිෂ්පාදන ආර්ථිකයක් ගැන හැමෝම කතා කරනවා. නමුත් ඒක හරියටම කරන හැටි කිසිම දේශපාලන පක්ෂයක් කියලා නැහැ. නමුත් ලෝකේ හැම රටක්ම දියුණු වෙච්ච ක්‍රමවේදන පරිශන සංවර්ධන හරහා R&D හරහා මේ නිෂ්පාදන ආර්ථිකය ළඟා කරගන්න හැටි ජාතික ජනබල වේගය සඳහා මමත් මුල් වෙලා කණ්ඩායමක් එකතු වෙලා අපි විද්‍යා තාක්ෂණ ප්‍රතිපත්තිය එකතු කරා. ඊරාමතරව අධ්‍යාපන, සෞඛ්‍ය, පරිගණක, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ඇතුළු කලා, සංස්කෘතික, මානව සංවර්ධන මේ සියල්ල කැටිවෙච්ච එකතු වෙච්ච සර්ව සම්පූර්ණ ප්‍රතිපත්ති මාලාවක් ජාතික ජනබල වේගය ඉදිරිපත් කරලා තියෙනවා. මේක කරන්නේ කවුද කියලා අහනවා. මේක කරන්න මේක හදපයගේ ඉඳන් දැනුම ඇති දහස් ගණනක් විශේෂඥයෝ, උගත් අය, බුද්ධිමත් අය සියලු දෙනා එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. ඉතින් සැප්තැම්බර් 21 වෙනිදාට චන්දපොලට ගිහිල්ලා මාලිමාව ලකුණත් සමග ඉන්න අනුර කුමාර දිසානායකගේ නමට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න. පිටරට ඉඳන් අපි මෙච්චර මහන්සි වෙද්දී ඔබ ශ්‍රී ලංකාවේ ඉඳන් මේ වෙනසයි ළඟා කරගන්න ඕන. ඒ සඳහා ඔබ බුද්ධිමත්ව ඔබේ ඡන්දය පාවිච්චි කරන්න. අවසානයේ මේ වෙනස හරහා, ප්‍රතිපත්තිමය වෙනස හරහා අපි පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ඔබ අපි හැමදෙනාටම ළඟා කරගන්න ලැහැස්ති වෙමු. ඒ ගැන කියන්න තමයි මේ කතා කරන්නේ.